තෝරා ගත් පාසල් කීපයක ඔය සිද්ධිය ඇතුන පාසල් කීපයක් පිළිබඳව ඒ අපිනුත් කරුණු විමසලා ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා තියෙනවා. ඊට අමතරව මට ක්‍රිස්තියානි පාසල් පිළිබඳව මට කොළඹ ප්‍රධාන අගරදුගුරුතුමා දෑසන දුරකථනයේ සාකච්ඡා කරා. එතුමා කිව්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ පටන් ගන්නා විදිහට ඒ අපේ දෙන මේක අනුව ඒ පාසල් පවත්වනවා කියලා. ත්‍රිවිධ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ මේ පොලිසියෙන් අපි ලිඛිතව සහ වාචිකව ඉල්ලලා තියෙනවා මේ සියලුම පාසල්වලට ආරක්ෂාව ලබා දෙන්න කියලා. රජයේද පෞද්ගලිකද ජාත්‍යන්තරද නැහැ, මේ රටේ දෙමෝපියන්ගේ දරුවෝ තමයි මේ හැම පාසලකටම එන්නේ. ආරක්ෂාව තහවුරු කරගෙන තමයි මේ පාසල් සමුදා දින ආරම්භ කරන්න තීරණය කරු ලැබුවේ. ඒ වගේම මේ වෙනකොට මේ රටේ සියලුම පාසල් පරීක්ෂා කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවත් පොලිසිය මගිනුත් කරන්න ආරම්භ කරලා තියෙනවා. රජයක් වශයෙන් ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම අප අරගෙන තියෙනවා. අපි මේ පළවෙනිදා උදේ සිට පටන් ගත්ත මේ පාසල් ආවරණය වෙන පරිදි ක්ලියරින් කරගෙන යන්න. දැනට අපේ බඩපිරිස් ඉතාමත්ම කැපවීමෙන් ඒ කටයුතු ටික වැඩේ කරගෙන යනවා. ඊට අමතරව පාසල් පටන් ගත්තයින් පසුව අපි ආරක්ෂක මුර සංචාර, මොටරසයිකල් සංචාර, ස්ථානීය මුර සංචාර අපි යොදවලා තියෙනවා. එමගින් අපේ ආරක්ෂාව අපි ලබා දීමට කටයුතු කරනවා. මට දිවයිනේ සෑම පාසලකම ආරක්ෂාව සම්බන්ධ විශේෂ කමිටුවක් පිහිටවලා දරුවන් දැනුවත් කිරීම, දෙමාපිය දැනුවත් කිරීම, විශේෂ උපදෙස් ලබා දීලා ඒ සියලුම වැඩ කටයුතු පාසල් පටන් ගැනීමට පෙර එනම් පස්සෙන්ද ආරක්ෂාව තහවුරු කරගෙන මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටිනවා.